හිටියොතින් අඳුරු වෙන්න පුළුවන් සම විනාඩි 7කින් glow and lovely වෙතින් glow එක දෙකමයි 15 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල අද ජාතික රණවිරු ස්මාරකයේ අභියසදී අභිමානවත්ව සැමරුවා එය ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල සඳහා ආරක්ෂක මණ්ඩලිකතුමන් ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන් පොලිස් ප්‍රතිවරයා සිවිල් ආරක්ෂක නිලධාරීන්තුළු පිරිසක් එක්ව සිටියා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්ප්‍රාප්තියන් අනතුරුව උත්සවය ආරම්භ වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක් වුණා 2024 ජාතික රණවිරු සැමරුම් දින උළෙලේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙන්ම හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාද ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙලට එක් වුණා සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල ආරම්භ වූ අතර රණබිමේදී දේවිපුදු විරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වුණා රණබිරුවන්ට උපහාර පොද කරමින් රණබිරු වාදනය සිදු කෙරුණේ යුද ගුවන් නාවික හා පොලිස් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වාදන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් රණබිරු ස්මාරකයේ වෙත පුෂ්ප උපහාර දැක්වීම ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනතුරුව පිළිවෙලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතානායක මහින්ද අබේවර්ධන යන මහත්වරුන් රණවිරු ස්මාරකයට පුෂ්ප පහර දැක්වුවා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක හා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ද රණවිරු ස්මාරකයට පුෂ්ප පහර දැක්වුවේ ඉන් අනතුරුවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගර රත්නායක මහතා මෙන්ම ආරක්ෂක මණ්ඩලයක ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලා සහ වත්මන් යුද නාවික හා ගුවන් හමුදාපතිවරුන්ද රණවිරු ස්මාරකයට පුෂ්ප පහර දැක්වුවා මෞබිමේ ස්වෛරීත්වයේ වෙනුවෙන් දෙවිපියදු හා දායකත්වය ලබා දුන් රණවිරුවන් සිහි කරමින් පුෂ්ප උපහාර දැක්වීමට ඔවුන්ගේ ළඟම ඥාතීන් එක්ව සිටියා News First YouTube channel subscribe කරන්න News First ජනතාව සමග